තෙරුවන් සරණයි ආයුබෝවන්. පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව විවිධාකාරයෙන් ඉගෙන ගනු ලබන ඔබ වෙනුවෙන් උපකාරයක් අත්වැලක් සපයනු ලබනවා. ඉතින් හය ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ විෂයට අදාළව කෙටි සටහන් මාලාවක් පාඩමින් පාඩමට අදාළව අපි මේ අයුරින් ඉදිරිපත් කරන්නේ. මීට පෙර හය ශ්‍රේණියේ පළවෙනි පාඩම අපි මේ ආකාරයට කෙටි සටහන් විදිහට ඉදිරිපත් කළා. දෙවැනි පාඩම සිදුහත් කුමරුගේ ළමා කාලයේ හා ජොවුන් විය කියන පාඩමට අදාළ තොරතුරු ඇසුරින් අපි මේ කෙටි සටහන සාකච්ඡා කරන්නේ. විනාඩි කිහිපයක් ඇතුළත ඒ පාඩමට අදාළ සියලුම වැදගත් කාරණාවන් ඔබට මේ වීඩියෝ පාඩමට සම්බන්ධ වෙනකොට ඉගෙන ගන්නට පුළුවන්, මතක තබා ගන්නට පුළුවන්. සුද්ධෝදන රජුගේ ගුරුවරයා වුණේ අසිත තාපසතුමා. කාලදේවල තාපසතුමා විදිහටත් මේ තාපසතුමාව හඳුන්වනවා. අසිත තාපසතුමා සුද්ධෝදන රජතුමා, සිද්ධාර්ථ කුමාරයාගේ පිය රජතුමා, එතුමන්ගේ ගුරුවරයා වුණේ අසිත තාපසතුමා. පංචවිඥාලාභී තාපසවරයෙක් විදිහට තමයි අසිත තාපසවරයා තාපසයා තවුතුමා ඉඳලා තිබෙන්නේ. ඊළඟට දෙවැනි අංකය යටතේ පිය රජතුමා තම පුතුට පළමුව වැන්දේ. පිය රජතුමා තම පුතුට පළමුව වැන්දේ. සුද්ධෝදන රජතුමා තමන්ගේ පුතාට අවස්ථාවන් කිහිපයකදී වැඳලා තියෙනවා. පළවෙනියටම වැඳපු අවස්ථාව තමයි අසිත තාපසතුමා කුමාරයාට වැඳ අවස්ථාවේදී. අසිත තාපසතුමා සාමාන්‍ය පුංචි අයට වැඩිහිටි අය වඳින්නේ නැහැ. පුංචි අය තමයි, බාලා අය තමයි වැඩිහිටි අයට වඳින්නේ. හැබැයි සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේගේ උතුම් බව නිසා තමන්ගේ පියතුමත්, පියතුමාගේ ගුරුතුමත් වැඳලා තියෙනවා. එහෙනම් පළවෙනියටම සිද්ධාර්ථ තාපසතුමාට සුද්ධෝදන පිය රජතුමා වඳින්නේ කාලදේවල තාපසතුමාට කුමාරයාව පෙන්වන වෙලාවේදී කුමාරයාගේ යටිපතුල අසිත තාපසතුමාගේ ජටාවෙහි තැවරුණු වැදුණු අවස්ථාවේදී. පළමු අවස්ථාව. ඊළඟට තුන්වෙනි අංකය බෝසත් කුමරුට නම් තැබීම සිදු කළේ ඉපදී දින පහකට පසුව. දින පහක් ගත වුණාට පස්සේ තමයි බෝසත් කුමාරයාට නම් තැබීමේ මංගල්‍යය සිදු වුණේ. කුමරුට නම් තැබීමට මාලිගාවට පැමිණි බමුණන් ගණන අපිට වැදගත් වෙනවා. බමුණෝ 108 දිනක් පැමිණුණා. බමුණෝ 108 දිනක් පැමිණුණා. ඒ 108 දෙනාගෙන් 8 දිනක් තමයි ගොඩක්ම වැදගත් වෙන විදිහට මේ කුමාරයාට නම් තැබීමේදී කටයුතු කළේ. සිද්ධාර්ථ කියන නම තමයි කුමාරයාට ලබා දෙන්නේ. එතන හිටපු එක් බමුණෙක් තමයි අනිවාර්යයෙන්ම මේ කුමාරයා අනාගතයේදී බුදු වෙනවා කියලා ප්‍රකාශ කරන්නේ කොණ්ඩඤ්ඤ කියන බමුණ. කොණ්ඩඤ්ඤ බමුණ. පස්වෙනි අංකය සිද්ධාර්ථ යන්නේ අර්ථය. ලොවට අර්ථය සිද්ධ කරන්නා කියන අදහස. ලොවට අනාගතයේදී ලෝකයට අර්ථයක් සිද්ධ කරන පුද්ගලයා කියන අර්ථයෙන් සිද්ධාර්ථ කියන නම, සිදුහත් කියන නම සිද්ධාර්ථ කුමාරයාට ලැබෙනවා. හයවෙනි අංකය මහා මායා දේවිය කලුරිය කළේ කුමරු ඉපදී දින 7කට පස්සේ. කුමාරයා ඉපදිලා දින 7කින් මහා මායා දේවිය තමන්ගේ මෞතුමිය, සිද්ධාර්ථ කුමාරයාගේ මෞතුමිය කලුරිය කරනවා. මහා මායා දේවිය කලුරිය කළ පසු සුළු මව බවට පත්ුනේ මහා ප්‍රජාපති ගෝතමී දේවිය මහා මායා දේවියගේ නැගණියක්. මහා මායා දේවියගේ නැගණියක් වූ මහා ප්‍රජාපති ගෝතමී දේවිය තමයි සුළු මව බවට පත්වෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ මව මිය යෑමෙන් පස්සේ. අටවෙනි අංකයේ වප්මඟුල් උත්සවයේදී කුමරු පලක් බැඳ කළ භාවනාව ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාව තමයි
දඹසෙවනේ කිරිමව්වරුන් විසින් කුමාරයාව නිදි කරවලා කිරිමව්වරුනුත් වප්මඟුල් උත්සවය බැලීමට සීසෑම බලන්නට කියපු වෙලාවේදී කුමාරයා අහසේ පලකක් බැඳගෙන භාවනා කරමින් හිටපු භාවනාව ආනාපානසති භාවනාව. ආනාපාන සති භාවනාව තමයි වප්මඟුල් උත්සවයේදී කුමරු පලක් බැඳගෙන කරමින් හිටපු භාවනාව. නවවෙනි අංකය සුද්ධෝදන රජුගේ දෙවන වැඳුම සිදු වූයේ වප්මඟුල් දින කුමරු ආනාපාන සති භාවනාව කරමින් සිටි අවස්ථාවේ. පළමු වැඳුම අසිත තාපසතුමාට දැක් වූ අවස්ථාව. දෙවනි වතාවට සිද්ධාර්ථ කුමාරයාට සුද්ධෝදන මහරජතුමා පිය රජතුමා වැන්දේ වප්මඟුල් දිනේදී කුමරු පුංචි කාලයේදීම ආනාපාන සති භාවනාව වඩමින් සිටි අවස්ථාවේදී. දහවෙනි අංකය සිදුහත් කුමරු ශිල්ප උගත්තේ සර්වමිත්‍ර කියන බමුණාගෙන්. සුද්ධෝදන රජතුමා සර්වමිත්‍ර කියන බමුණාව රාජමාලිගාවටම කැඳවාගෙන ඇවිල්ලා කුමාරයාට සියලුම ශිල්ප ශාස්ත්‍ර උගන්වන්නට කියලා බාර දුන්නා. ඉතින් මේ සර්වමිත්‍ර කියන දක්ෂ උගත් බමුණා සිද්ධාර්ථ කුමාරයාට සියලුම ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වුවා. සිදුහත් කුමාර චරිතයෙන් අපට ගන්න පුළුවන් ආදර්ශ බොහොමයක් තියෙනවා. ඒ ආදර්ශ වලින් තුනක් තමයි මෙතන අපි දක්වලා තියෙන්නේ. ශිල්ප හැදෑරීමේදී දක්ෂ ලෙස කටයුතු කිරීම සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතයෙන් අපිට ගන්නට පුළුවන් හොඳ ආදර්ශයක්. තම දක්ෂතා දැක්වීමට අවස්ථාවක් ලැබෙන විට උගත් ශිල්ප මැනවින් දක්වා අභියෝග ජය ගැනීම තවත් හොඳ ලක්ෂණයක්. තමන් ඉගෙන කියාගත්ත ඒ දේවල් වලින් අභියෝගයක් එනවා. මේ කුමාරයා මුකුත් ඉගෙන ගත්ත නැති කෙනෙක් කියන අභියෝගයක් එනවා. ඉතින් මේ අභියෝගය කොහොමද සිද්ධාර්ථ කුමාරයා ජයග්‍රහණය කරන්නේ? තමන් ඉගෙන ගත්ත ශිල්ප සියලුම ඥාතීන් ඉදිරියේදී ප්‍රදර්ශනය කරලා ඊළඟට සුදුසු කුල කුමරියක තෝරා ගැනීම සහ සුදුසු කුල කුමාරිකාවක් විවාහ කර ගැනීම තවත් වැදගත් වෙන ආදර්ශයක් සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයෙන් අපිට ලබා ගන්නට පුළුවන්. 12 වෙනි අංකය යසෝදරා දේවියගේ පියා දෙව්දහනුවර සුප්‍රබුද්ධ රජතුමා. දෙව්දහනුවර සුප්‍රබුද්ධ රජතුමා තමයි යසෝදරා දේවියගේ පියා බවට පත්ුනේ. පියතුමා පිය රජතුමා බවට පත්ුනේ. 13 වෙනි අංකයේ සිදුහත් කුමරු විවාහ වූයේ යසෝදරා දේවියත් එක්ක. යසෝදරා දේවියත් එක්ක තමයි සිද්ධාර්ථ කුමාරයා විවාහ වුණේ. සිදුහත් කුමරු සමග එකට හැදී වැඩුණු කුමාරවරු දෙන්නෙක් නන්ද කුමරු සහ කාලුදායි කුමාරයා. කාලුදායි ඇමතියා බවට පස්සේ පත් වෙන්නේ මේ කාලුදායි කියන කුමාරයා. නන්ද කුමාරයාත් කාලුදායි කුමාරයාත් සිද්ධාර්ථ කුමාරයාත් එකට හැදී වැඩුණු එක වයසේ හිටපු එකට හැදී වැඩුණු කුමාරවරු දෙන්නෙක්. නන්ද කුමාරයා සිද්ධාර්ථ කුමාරයාට වඩා නන්ද කුමාරයා කාලුදායි කුමාරයා මේ හැමෝම එකට සිදුහත් කුමරු සමග හැදී වැඩුණු කුමාරවරු දෙන්නේ. හොඳයි, අපි ඒ කතා කළේ 6 ශ්‍රේණී දෙවැනි පාඩම සිදුහත් කුමරුගේ ළමා කාලය හා යොවුන් විය කියන පාඩමට අදාළ අපි මතක තබා ගත යුතු විශේෂම කරුණ. එහෙමනම් අපි ඊළඟට 3 වෙනි පාඩමේ සටහන් මේ විදිහට සාකච්ඡා කරමු. මේ විදිහට මතක තියාගන්න. අනිත් පන්තිවලට අදාළ සටහන් අපේ පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව ඔස්සේ ඔබට හරිම ලේසියෙන්, හරිම පහසුවෙන්, හරිම සතුටින් මතක තබා ගන්නට පුළුවන්. එහෙමනම් අපගේ නාලිකාව සමග සම්බන්ධ වෙන්නට කියලා ඔබට මතක් කරනවා. එහෙමනම් දුවේ පුතේ හැමදිනාටම තෙරුවන් සරණයි.